නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනය උපුටා ගැනීම. චන්දන වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ එක. නුගේගුණ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B299 ඇල ඉරක් 20/20. පළමුණ සැකරු සද්ද විද්ද රාජපක්ෂ බලංගපතිර අඹ කුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක නොහොත් රන්ජන් රාමනායක. දෙවන සැකකරු ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටිය. උක්ත නඩු කටයුත්ත සම්බන්ධයෙන් මාගේ 2020 පෙබරවාරි මාස 7 වන දින 2020 වසරේ ජනවාරි මාස 23 වන දින ඇති ලිපි සහ ඔබගේ 2020 වසරේ ජනවාරි මාස 10 වැනි එනම් ඊයේ දින ලිපිය හා සමදේ ඔබගේ උක්ත ලිපියේ අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ටාශය ඇතුළු විමර්ශන නිලධාරීන් කැඳවූ අවස්ථාවේ මෙම ප්‍රශ්නගත සංවාදයේ සිදු වී ඇත්තේ කුමන අධිකරණ බල ප්‍රදේශයකදීද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවට දන්වන ලදී යනුවෙන් සඳහන් කර ඇත. නෑ නෑ මගේ වාහනය හරවන ගමන් උසාවියට හඬපටේ සංවාදයේ ප්‍රකාරව අධිකරණ බල සීමාව පැහැදිලිව අනාවරණය වී ඇති අවස්ථාවක අධිකරණ බල සීමාව කුමක්දැයි මා ඔබගෙන් හේතු විමසන තෙක් ඒ බව විමසා නොසිටීම බලවත් කනගාටුදායක තත්වයක් බවට අවධාරණය කර සිටිමි. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට අධිකරණ බල සීමාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් ඇති වූයේ නම් ඕනෑම අවස්ථාවක මා හෝ මගේ නිලධාරීන් හමුවීමට හෝ දුරකථනයේ මගින් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට සඳහන් කරමි. එබැවින් 2020 වසරේ ජනවාරි මාස 23 වන දින ඇති නීතිපති උපදෙස් අනුව ක්‍රියා නොකර පසුව මේ ආකාරයෙන් දින 18කට පසු අධිකරණ බල සීමාව නොදැන සිටි බව හා ඒ බව මා විමසන තෙක් විමසා නොසිටීම හාස්‍යයට ලක්වන කරුණක් බවටද වැඩිදුරටත් අවධාරණය කර සිටිමි. ප්‍රශ්නගත දුරකථන හඬපටේ දෙවන සැකකරු පළමුණ සැකකරු සමග අධිකරණයේ හමුවේ පවතින නඩු කාර්යතාවයක් සම්බන්ධයෙන් සංවාදයේ නියලීම මගින් එකී කුමන්ත්‍රණයට අදාළව සංවාදයේ ඇරඹුම පළමුණ සැකකරු විසින් සිදු කර ඇත. කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අනුව ඉහත සැකකරුගේ දුරකථන සංවාදවලට අදාළව ඇතැම් වාර්තාවන් අදාළ සමාගම් වලින්ද ලබාගෙන ඉදිරිපත් කර ඇත. ඒ අනුව එකී සංවාදයන් නුගේගොඩ හා කොළඹ ප්‍රදේශවලින් සිදු වී ඇති බැව් කුළුණු වාර්තා අනුවද සනාථ වේ. එබැවින් මෙකී නඩු කාර්යතාවයට අදාළව කරුණු වාර්තා කිරීමේ අධිකරණ බල සීමාවන් වශයෙන් කොළඹ හා නුගේගොඩ අධිකරණ කලාපයන් විය යුතු බවට උපදෙස් දෙමි. කෙසේ වෙතත් දැනටමත් පළමුණ සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු කෘත්‍යයන් දෙකක කරුණු වාර්තා කර නඩු කටයුතු ආරම්භ ඇත. එයින් 2020 වසරේ ජනවාරි මාස 23 වන දින ඇති උපදෙස් ප්‍රකාරව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ වෙත කරුණු වාර්තා කරමින් නියමිත අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙසට මින් වැඩිදුරටත් උපදෙස් දෙමි. නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම අවසන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.